සුබ දවසක් ඔයාම එකතු වෙලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඔයාගේ notification bar එකට ඔයාට කැමති ඕනෑම photo එකක් දාගන්නේ කොහොමද කියලා. Notification bar එක කියන්නේ මෙන්න මේ විදිහට අපි phone එකේ උඩ ඉඳලා පහළට scroll down කරාම අපේ phone එකේ ප්‍රධාන apps වල shortcut තියෙන මෙන්න මේ interface එකට. ඔයාට පේනවා ඇති මගේ phone එකේ notification bar එකට මම මේ වෙනකොට photo එකක් දාලායි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් notification bar එකකට photo එකක් දාලා නැති phone එකක notification බයික අපිට මෙන්න මේ විදිහටයි බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් ඔයාටත් මෙන්න මේ විදිහට ඕනම වෙලාවක ඔයාගේ ෆෝන් එකේ notification bar එකට photo එකක් දා ගන්න පුළුවන් තප්පරයක් වගේ කාලයක් ඇතුළත ඒ වගේම ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක එකපාරක් click කරලා bell icon එක all දා ගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන් මම මේ වැඩේට application එකක් භාවිතා කරනවා නමුත් application එකේ නම කිව්ව ගමන් වීඩියෝ එක නතර කරලා ගිහින් application එක download කරන්න යන්න එපා. මොකද මේ app එක සල්ලි දීලා ගන්න ඕන app එකක්. වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් විතරයි ඔයාට මේ වැඩේ නොමිලේ සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඉඳලා වීඩියෝ එකේ කිසිම තැනක් skip කරන්නේ නැතුව බලන්න. හරි දැන් අපි බලමු ඔයාගේ notification bar එකට කොහොමද මේ විදිහට photo එකක් දාගන්නේ කියලා. ඔයා ඉස්සෙල්ලාම Play Store එකට එන්න. ඊට පස්සේ search කරගන්න one shade කියලා. හරි. දැන් මේ විදිහට මම one shade කියලා search කරගත්තා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ app එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ app එක තමයි ඔයා download කරලා install කරගන්න ඕනේ. ඉතින් මේ app එක ගොඩක් ලොකු size එකක app එකක් නෙවෙයි. මේ app එක MB 5ක 6ක app එකක්. ඒ වගේම මේ app එක මේ වෙද්දි 1 million downloads තියෙනවා. හරි. මම මේ විදිහට app එකට open දීලා මේ විදිහට app එක open කරගන්නවා. App එක මුලින්ම open කරගද්දී අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මෙතන ඉහළින් සඳහන් වෙලා තියෙනවා the following permissions are required to run the app කියලා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ඔයා මේ app එක use කරනවා නම් අනිවාර්යයෙන්ම මේ පහලින් තියෙන permission ටික app එකට ලබා දෙන්න ඕනේ කියලා. හරි. ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ double sim කියලා තියෙන option එකට ඉස්සරහා තියෙන tick එක මේ විදිහට click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිය option එකක් එවි. ඊළඟට ඔයා කරන්න ඕනේ මෙතන තියෙන මේ allow කියන එක එකපාරක් click කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට මේ double sim කියන option එක on වෙනවා. හරි. ඊළඟට ඔයා කරන්න ඕනේ ඔයාට පේනවා ඇති මේ විදිහට මෙන්න මෙතන තියෙනවා accessibility කියලා option එකක්. මෙන්න මේ option එකටත් මේ විදිහට click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාව මෙන්න මේ විදිහට ඔයාගේ accessibility settings වලට එවි. දැන් ඔයා කරන්න ඕනේ download කරගත්ත මේ one shade කියන app එකේ නම මෙතන තියෙනවා. ඔයා මෙන්න මේ විදිහට one shade කියන නම මෙතනින් හොයාගන්න ඕනේ. හරි. මගේ phone එකේ settings වල මේ one shade කියන නම මෙන්න මෙතන තියෙනවා. හරි දැන් මම මේ විදිහට මේ one shade කියන එක උඩ පාරක් මේ විදිහට click කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ option එකක් ලැබෙනවා. ඔයා දැන් මේ විදිහට මෙන්න මෙතන තියෙන ටික් එක උඩ එකපාරක් මේ විදිහට click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ option එකක් ලැබෙවි. ඊළඟට ඔයා මෙන්න මෙතන තියෙන okay කියන එක මේ විදිහට click කරන්න ඕනේ. ඊට පස්සේ මේ option එක මේ විදිහට enable වෙනවා. ඔයා දැන් මේ විදිහට මේ settings වලින් back වෙන්න ඕනේ. හරි. ඊළඟට අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් notification කියලා option එකක් තියෙනවා. ඒකත් දැන් ඔයා මේ විදිහට click කරගන්න ඕනේ. ඊට පස්සේ අපිව මේ විදිහට අපේ notification access settings වලට එනවා. හරි. ඔයාට දැන් පේනවා ඇති මෙතන one shade කියලා option එකක් තියෙනවා. ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ one shade කියන option එකට ඉස්සරහින් තියෙන tick එක click කරගන්න ඕනේ. ඊළඟට අපිට මෙන්න මේ වගේ option එකක් ලැබෙනවා. ඔයා දැන් කරන්න ඕනේ මෙතන මේ allow කියන එක එකපාරක් click කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ app එක මේ විදිහට open වෙනවා. App එකේ interface එක අපිට මෙන්න මේ විදිහටයි බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු අපේ notification bar එකට අපි කැමති ඕනම photo එකක් දාගන්නේ කොහොමද කියලා. ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා පින්සලක icon එකක් එක colors කියලා option එකක්. මෙන්න මේකට තමයි ඉස්සෙල්ලාම මේ විදිහට යන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ option ගොඩක් ලැබෙනවා. ඔයාට ඊළඟට මෙතන පේනවා ඇති පළවෙනිටම තියෙනවා custom background image කියලා. මෙන්න මේකටයි ඊළඟට යන්න ඕනේ. මම මෙන්න මේ විදිහට මේ custom background image කියන එක උඩ එකපාරක් click කරනවා. හරි. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ remove select කියලා option දෙකක් ලැබෙවි. ඔයා මේ select කියන එක මේ විදිහට එකපාරක් click කරන්න ඕනේ. හරි. ඊට පස්සේ app එක මේ විදිහට ඔයාගෙන් photos media file permission ඉල්ලාවි. ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මේ විදිහට මෙතන තියෙන මේ allow කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ option එකක් බලා ගන්න ලැබෙවි. සමහර විට ඔයාගේ phone එකේ මීට වඩා ටිකක් මේ option එක වෙනස් විදිහට පෙන්වන්න පුළුවන්. කොහොම නමුත් ඔයා ඔයාගේ phone එකේ photos media files තියෙන gallery කියන option එකට තමයි යන්න ඕනේ. හරි දැන් මම මේ විදිහට මේ gallery කියන option එකට යනවා.
හරි ඊට පස්සේ අපේ ගැලරියට මේ විදිහට අපිව කනෙක්ට් වෙනවා දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ notification bar එකට දාන්න කැමති ෆොටෝ එක මෙතනින් තෝරගන්න ඕනේ මම මෙන්න මේ ෆොටෝ එක තමයි තෝරගන්නේ මගේ notification bar එකට දාන්න දැන් මම මේ විදිහට මේ ෆොටෝ එක උඩ එකපාරක් ක්ලික් කරනවා ඊට පස්සේ අපිව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා මෙතනින් දැන් ඔයාට පුළුවන් මේ ෆොටෝ එක ඔයාට කැමති විදිහට crop කරගන්න මතක තියාගන්න ෆොටෝ එකේ notification bar එකට set වෙන area එක තමයි මේ කොටුව ඇතුලේ තියෙන area එක ඉතින් ෆොටෝ එකේ ඔයාට කැමති area එකක් මේ විදිහට crop කරගෙන select කරගන්න පුළුවන් හරි දැන් මම මේ විදිහට මේ ෆොටෝ එකේ side එකට මේ කොටුව මේ විදිහට move කරලා මේ කොටුවේ side එක loan touch කරගෙන මේ ෆොටෝ එක ගානට crop කරගෙන balance කරගන්නවා හරි ඊට පස්සේ අපිට මෙතන ඉහලින් බලා ගන්න පුළුවන් select කියලා option එකක් තියෙනවා මම මේ විදිහට මේ select කියන option එක click කරනවා ඊට පස්සේ ඔයාලට මේ විදිහට done කියලා පොඩි notification එකක් පෙන්නාවි දැන් මම මේ විදිහට මගේ notification bar එක පහලට කරනවා ඔයාලට පේනවා ඇති ලස්සනට අපේ photo එක මේ notification bar එකට ඇවිල්ලා තියෙනවා ඉතින් මෙන්න මෙහෙම තමයි notification bar එකට ඔයා කැමති ඕනම photo එකක් දාගන්නේ ඒ වගේම ඔයා මේ app එක භාවිතා කරනවා නම් මේ notification bar එක තවත් ලස්සන කරගන්න පුළුවන් ඔයා දැනගන්න ඕනේ සෙටින් කීපයක් තියෙනවා මම ඔයාට දැන් ඒ ගොඩක්ම වැදගත් වෙන සෙටින් කීපය විතරක් කියලා දෙන්නම් ඔයාට ගොඩක්ම වැදගත් වෙන පළවෙනි ඔප්ෂන් එක තමයි මේ මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන ඔප්ෂන් එක මේ ඔප්ෂන් එක අරහා ඔයාට පුළුවන් මෙන්න මේ notification bar එකේ icon වල බෑග්ග්‍රවුන්ඩ් පාට වෙනස් කරන්න ඔයාට පේනවා ඇති මෙන්න මේ icon වල බෑග්ග්‍රවුන්ඩ් පාට දැන් සුදු පාට දැන් මම මේ විදිහට මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන ඔප්ෂන් එක ක්ලික් කරගෙන මේකට කහ පාට සිලෙක්ට් කරගන්නවා මේ විදිහට ඊට පස්සේ මේ පහළ තියෙන apply කියන එක එකපාරක් click කරනවා හරි ඊට පස්සේ මම මේ විදිහට notification bar එක down කරගන්නවා ඔයාලට දැන් පේනවා ඇති notification bar එකේ icon වල background color එක මේ විදිහට වෙනස් වෙලා තියෙනවා මන් දීපු කහ පාට color එක ඇවිල්ලා තියෙනවා ඉතින් මේ විදිහට ඔයාට කැමති පාටක් select කරගෙන notification bar එක තවත් ලස්සන කරගන්න පුළුවන් ඊළඟට අපිට මෙතන පහලින් බලා ගන්න පුළුවන් active tile color කියලා option එකක් තියෙනවා ඔයාට මේ option එක හරහා පුළුවන් ඔයාගේ on වෙලා තියෙන features වල color වෙනස් කරන්න සමහරවිට ඔයාට මම මේ කිව්ව දේ තේරෙන්නේ නැතුව ඇති. උදාහරණයක් විදිහට මම මේ විදිහට මගේ notification bar එක පහලට කරනවා. ඊට පස්සේ මගේ Wi-Fi සහ data මම on කරනවා මේ විදිහට. දැන් මගේ data සහ Wi-Fi on වෙලා තියෙන්නේ. ඔයාට දැන් පේනවා ඇති on වුණ icon මේ විදිහට නිල් පාට වුණා. ඒ කියන්නේ මේ notification bar එකේ on වෙලා තියෙන features වල icon අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නිල් පාටට. ඉතින් ඔයාට පුළුවන් මේ නිල් පාටට on වුණ icon වල පාට වෙනස් කරන්න. හරි. දැන් මම මේ විදිහට මේ tile කියන ඔප්ෂන් එකට ගිහින් රතු පාට සිලෙක්ට් කරලා මේ පහලින් අපිට බලා ගන්න පුළුවන් apply කියන බටන් එක ක්ලික් කරනවා ඊට පස්සේ මම මේ විදියට ආපහු data සහ Wi-Fi on කරනවා. ඔයාට පේනවා ඇති on වුනහම පෙන්වන නිල් පාට අයින් වෙලා මේ විදියට මම select කරගත්ත රතු පාට මෙතනට ආවා. ඉතින් මෙන්න මේ විදියට ඔයාට පුළුවන් active feature වල colors වෙනස් කරලා ලස්සනට customize කරගන්න ඔයාට. හරි. දැන් අපි ඊළඟ feature එකට යමු. ඊළඟට ඔයාට මෙතන පහලින් බලා ගන්න පුළුවන් test color කියලා option එකක් තියෙනවා. ඉතින් මේ option එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ notification bar එකේ තියෙන icon වල සහ icon වලට අදාළව තියෙන වචන වල පාට වෙනස් කරන්න. දැන් අපිට මේ icon වල පාට සහ ඊට අදාළව තියෙන වචන වල පාට කළු පාට විදියටයි බලා ගන්න පුළුවන්. මම දැන් මේ විදියට මේ test color කියන option එක හරහා මේ කොළ පාට color එක select කරගෙන apply කරනවා. හරි. දැන් මම මේ විදියට මගේ notification bar එක පහළට කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදියට icon වල පාට සහ icon වලට අදාළව තියෙන වචන වල පාට මේ විදියට කොළ පාටට change වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට මේ option භාවිතා කරලා ඔයාලට ලස්සනට notification bar එක customize කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට තේරෙනවද මේ notification bar එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඔයා මේ notification bar එක ටික වෙලාවක් use කරද්දි තමයි මේ ප්‍රශ්නේ ඔයාට දැනෙන්නේ. මොකද මේ notification bar එකේ තියෙන icon නිතර අපි භාවිතා කරන features, data on කරන option එක මේ option වල icon දැන් තියෙන්නේ වෙන වෙන තැන් වල. ඉතින් ඔයාට හුරු නැති වෙන්න පුළුවන් මේ තියෙන තැන්. ඉතින් ඒකටත් හොඳ විසඳුමක් තියෙන ඔයාට මේ app එක මගින්ම ලබා දීලා ඔයාට පුළුවන් අර කලින් තිබ්බ notification බාය එකේ විදිහටම මේ icon data on off කරන options කලින් තිබ්බ විදිහටම customize කරගෙන හදාගන්න. හරි. දැන් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඔයා කරන්න ඕනේ ඉස්සල්ලාම මේ විදිහට notification bar එක පහලට දාගන්න. ඊට පස්සේ මේ විදිහට icon ඔක්කොම පේන විදිහට ආයෙත් down කරගන්න. සමහර විට ඔයාගේ phone එකේ මේ setting ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාට පේනවා ඇති 33ක් තියෙනවා. ඉතින් මෙන්න මේ 33 උඩ එකපාරක් මේ විදිහට click කරන්න.
යන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිය ඔප්ෂන් එකක් එනවා. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන edit කියන මේ button එක එකපාරක් click කරන්න ඕනේ. ඊට පස්සේ අපිව මෙන්න මේ වගේ interface එකකට එනවා. දැන් ඔයාට පුළුවන් මෙතනින් ඔයාට කැමති තැන් වලට මේ icon දාලා notification bar එක ඔයාගේ phone එකේ කලින් තිබ්බ විදිහටම customize කරගන්න. ඔයා මේ විදිහට මේ icon එකක් උඩ මේ විදිහට ටික වෙලාවක් long touch කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ icon එක ඔයාට ඕන තැනකට මේ විදිහට move කරගන්න. මම දැන් මේ විදිහට data on කරන icon එක මේ notification bar එකේ මුලට move කරගන්නවා. ඒ වගේම මේ flashlight icon එක notification bar එකේ දෙවෙනි icon එක විදිහට move කරගන්නවා. හරි. ඊට පස්සේ මම මේ විදිහට back වෙනවා. ඔයාට පේනවා ඇති මේ icon තිබ්බ තැන් මේ විදිහට වෙනස් වුණා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මේ icon ඔයාගේ කලින් notification bar එකේ තිබ්බ විදිහටම move කරලා customize කරලා change කරගන්න. ඒ වගේම තවත් මේ notification bar එක ගොඩක් ලස්සන කරගන්න පුළුවන් නියම feature එකක් මේ app එකේ තියෙනවා. හරි. මම මේ විදිහට මේ layout කියන option එකට යනවා. ඊට පස්සේ අපිට මේ layout කියන option එක යටතේ මේ වගේ option ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන තියෙන ගොඩක්ම වැදගත් වෙන features ගැන විතරක් කතා කරන්නම්. ඔයාට පේනවා ඇති මෙතන පළවෙනිටම තියෙනවා quick settings icon shape කියලා option එකක්. මම මේ විදිහට ඒ option එකට යනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට දැන් පුළුවන් මෙතනින් මෙන්න මේ notification bar එකේ icon වල shape ඔයාට කැමති විදිහට customize කරලා හදා ගන්න. සමහර විට ඔයාට මම මේ කිව්ව දේ තේරෙන්නේ නැතුව ඇති. උදාහරණයක් විදිහට ඔයාට දැන් පේනවා ඇති මෙන්න මේ විදිහට මේ හැම icon එකක් වටේම අපිට බලා ගන්න පුළුවන් තැඹිලි පාට රවුම. ඉතින් මේ රවුම වෙනුවට ඔයාට මෙතන තියෙන කැමති shape එකක් select කරලා දා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා ඇති මෙතන ගොඩක් ලස්සන shape තියෙනවා මේ විදිහට. දැන් මම ඔයාට මෙතනින් shape එකක් දාගෙන පෙන්නන්නම්. මම select කරගන්නේ මෙන්න මෙතන තියෙන heart shape එක. දැන් මම මේ විදිහට මගේ notification bar එක down කරගන්නවා. ඔයාට පේනවා ඇති මෙතන මේ icon වලට heart shape එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට කැමති shape එකක් දාගෙන කැමති විදිහට notification bar එක customize කරගන්න පුළුවන්. ඉතින් මේ app එක ගැන විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේ setting ගැන විතරයි. ඒ වගේම මේ app එක ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ app එක paid app එකක්. ඔයාට මේ app එක Play Store එක හරහා download කරගත්තොත් ඔයා notification bar එකට photo එකක් දාන්න යද්දි මෙන්න මේ වගේ option එකක් එවි. ඒ කියන්නේ ඔයා මේ app එක Play Store එක හරහා download කරගන්නවා නම් යම්කිසි මුදලක් ගෙවලා තමයි මේ feature එක ලබා ගන්න වෙන්නේ. පහල මන් දීලා තියෙන link එක හරහා මේ app එක download කරගත්තොත් ඔයාට මුදල් ගෙවීමකින් තොරව මේ app එක free download කරගෙන use කරන්න පුළුවන්. ඒ වගේම ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක එකපාරක් click කරලා bell icon එක all දාගත්තොත් අපි video එකක් දාව ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. ඉතින් video එක ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහස් පහලින් comment කරන්න. අද අපි කතා කරපු දේවල් ගැන අහන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ app එක ගැන මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් අනිවාර්යයෙන්ම comment කරන්න මම reply කරන්නම්. තවත් මේ වගේ video එකකින් හමු වෙමු. video එක බැලුවට බොහොම ස්තුතියි. මම සමීර ලක්ෂාන්.